මේ දවස්වල බොහෝම ආందోళනීයට ලක්වන කතාබහක් තමයි ගිවිසගෙන හිටපු කොල්ලා සැලෝන් එකකුත් දාලා දීලා කෙල්ල ජිම් එකට ගිහිල්ලා තවත් බාල කොල්ලෙක් එක්ක යාල්ලා ඒ කොල්ලා මරපු කතාව. ඒ කතාවට ශල්නිගේ නමත් ඇඳිලා මේ දිනවල බුකිය පුරා පෝස්ට්යා වෙනවා. ඉතින් මේ පෝස්ට් වලට ශල්නිගේ ආදරණීය රසිකාවියක් මෙන්න මෙහිම සඳහන් කරලා තිබුණා. ගැහැණු ළමෙක් නිලියක් වීමට සිටීමම අභියෝගයක් කියලා මං හිතන්නේ. මොකද මේ වගේ රටක නිලියක් කියුවාම ආදරය කරන පිරිසක් වගේම අපහාස කරන පිරිසකුත් වෙනමම හැදිනවනේ. ශලනි තාරකා එක එක කාලවලදී එක එක විදිය අපවාදවලට මුහුණ දුන්න මතකයි. මේ දවස්වලත් කොහෙවත් යන මිනී මෙරුමකට සම්බන්ධයි කියලා කොල්ලෙක්ගේ ෆොටෝ එකක් එක්ක ශල්නිගේ ෆොටෝ එකත් සම්බන්ධ කරලා අපහාසාත්මක දේවල් FB එකේ සැරිසරන අයුරු දැක්කා. ඒව දැක්කම හරි කලකිරීමක් ඇති වෙනවා. කාගේවත් පෞද්ගලික ජීවිතවලට ඒ තරම් බලපෑම් කරන්න තරම් කාටවත් අයිතියක් තියෙනවද? කොහොම වුණත් මේ හැමදේම අතර ශාලිනි ඉදිරියේදී අති දක්ෂ නිලියක් වෙන බවට ලකුණු පහල කරමින් ඉන්නවා. තාරා ටෙලි නාට්‍ය තුල ඇය කළ රංගනය හරිම සුවිශේෂී. ඒ වගේම මේ දවස්වල ගිරිදේවි තුලින් ඇය හැකියාව පෙන්වමින් ඉන්නවා. ලෝකෙ වටේ මේ නල් නිලියන්ව ඔලුවට තියාගෙන ඉන්න අතරේ මේ රටේ ඉන්න අයට පුළුවන් තරම් අපහාස කරන මිනිස්සු අතරේ නොසැලී ඉන්න එකම දක්ෂකමක්. ඇත්තටම ශාලිනි තාරකා කියන්නේ මගේ ප්‍රියතම නිලිය නොවේ වුණත් මං ඇයට ප්‍රියයි. මං විශ්වාස කරනවා ඇගේ දවස අද නොවේ හෙට කියලා. ඉතින් මේ කතාව සම්බන්ධව ශල්නි ඇගේ Facebook ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් තබා තිබුණා. බොහොම ස්තුතියි ඔබට. අපවාද අවලාදවලට සැල්නනම් මම මියගේ තැන්වල මේ වෙන විට ගසුත් පැලවෙලා ඉවරයි. ඕනෑම නොදරුවෙකුට තේරෙන කාරණයක් තමා මේ දෙකම වෙනස් කාරණා දෙකක් බව. නමුත් කනගාටුවට කරුණ නම් මේ පෝස්ට් හදන ෂෙයා කරන්නන් තරුණ පිරිමින් වීමයි. ඉදිරියේදී ලංකාව තුන නියම පිරිමින්ගේ ප්‍රතිශතිය අඩු වෙන්නේ අනුන්ගේ ඕපදූප සොයන්නට ගොසින්. සමාජ ජාලවල මඩගසමින් අනුන්ගේ ඇදහිවීමට ඔවුන් පෙළඹවෙන රැල්ලක් ගොසිනි. නිකරුණේ කාලේ කාදමමින් කාලේ කන්නෙකු වෙනවාට වඩා තමා හැදූ වැඩූ දෙමාපියන්ට සැලකීම ඊට වඩා පින් ලැබිය හැකි කරුණක් බව ඔබ දන්නා කෙනෙකු සිටිනම් කියා දෙන්න. මොකද ඔවුන් මඩ ගැසූ කිසිවෙකු එක්තැනක රැඳුනේ නැත. ඒ අය නිහඬව තව තවත් ඉහළට ගියෝය. නමුත් ඔබ තවමත් එකම තැන එතනට කාලෙන් කාලෙට එන අයට මඩ ගසමින් මඩ නාගෙන සිටි.